අයබ වන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝව තුළින් කතා කිරීමට සූදානම් වන්නේ ග්‍රහ මාරු දෙකක් සමග සිදුවන ග්‍රහ යුද්ධයක් පිළිබඳවයි. ඉතින් වීඩියෝකට යන්න කලින් ඔබට මුලින්ම මතක් කරන්නට කැමති, ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. පොසොන් මාසය උදාවත් සමග ජුනි මාස පළමුවැනි දින 3:36 පැයට ග්‍රහලොව සෙන්පති කුජග්‍රහයා තමාගේම භවණය වන මේෂ රාශියට පිවිසෙනවා. ජූලි මාස 12 වන දින දක්වා මේෂයේ ස්වක්ෂේත්‍ර බලයෙන් මෙසේ ගමන් කරනවා. සටන් කාමීත්වය, චණ්ඩිකම, මුරණ්ඩුකම, බලය, භූමි, සොර, සතුරු, පරාක්‍රමය, ගිනි, වෛරය, රාජද්‍රෝහි ක්‍රියා, කාමය, ලිංගිකත්වය, විදෙස් ගමන්, දීර්ඝ ගමන් බිමන් කුජකේ නිරූපණය කරනවා. යුරේනස් ග්‍රහයා කම්කරු ව්‍යාපාර, නිදහස, සමාජ අයිතිවාසිකම්, විදුලිය, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත කෙරෙහි බලපවත්වනවා. මෙසේ වූ කුජ තමන්ගේම රාශියට පැමිණීම ලොකු වෙනසක් ගෙන දෙන්නට හේතු වෙනවා. මේ අතර දීර්ඝ කාලයක් එක් රාශියක් තුළ රැඳී සිටින යුරේනස් ග්‍රහයාද එදිනම 3:41 පැයට සිකුරුට අයත් වෘෂභ රාශියට පිවිසෙනවා. මේ අතර ජූනි මාස 4 වැනි දින 3:41ට බුද ගුරු දෙදෙනා අතර ඇතිවන ග්‍රහ යුද්ධයෙන් බුද පරතා ගුරු ජය ලබනවා. දැන් මේ ග්‍රහ චලිතය ග්‍රහ යුද්ධය පදනම් කර ගනිමින් පලාපල සටහන් කිරීමේදී කුජ යුරේනස් දෙදෙනාම ජනි මස පළමුවැනි දින රාශි මාරුවීම හේතුවෙන් ප්‍රථමයෙන් පෙන්නුම් කළේ ගන්වතුර, විදුලිය බිඳ වැටීම්, අකුණු අනතුරු, ස්වභාවික විපත් මගින් දැඩි පීඩනයක් රටට ගෙන දෙමින් එම විශේෂ තත්ත්වයකි. මේ ග්‍රහචාරය ග්‍රහ යුද්ධ මගින් ආරම්භ වන ජනි මාසය තීරණාත්මක ඉදිරි කාලයක් පෙන්නුම් කරනවා. උද්ඝෝෂණ, වැඩවැරුම්, රජයට එරෙහි විරෝධ රැල්ලක් ඇතිවනවා. විපක්ෂයේ බල ශක්තිමත් වන අතර රජය සමග සිටි පාර්ශවයෙන් පවා විරසක වන කාලයක් වනවා. විදුලි කර්මාන්ත බිඳ වැටීම් සහිතයි. හදිසි අනතුරු ජීවිත හානි ගැන අසන්නට ලැබෙනවා. රජය විසින් කරනු ලබන හොඳ වැඩවලින් පවා හොඳක් අසන්නට නොලැබෙනවා. දේශපාලන පිටිය උණුසුම් කරනවා. පක්ෂ විපක්ෂ අතර ගැටුම් ඇති වෙනවා. අපරාධ මංකොල්ලකම් වැඩි කරනවා. අප රටට පමණක් නොව ලොව බොහෝ රටවල පිපිරීම්, භූමි කම්පා සහිත රාජ්‍යනායකයින්ට විපත් අශුභ ඵල ගෙන දෙන කාලයක් වෙනවා. කුජහා යුරේනස් තම බලය මෙම මාසය පුරා පෙන්නුම් කරනවා සේම ලග්න පලාපල දැක්වීමේදී මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝගය උදා වන බවක් පෙන්නුම් කරනවා. ඉතින් අප දැන් මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ ව්‍යාපාර උසස් වන බවක් පෙන්නුම් කරනවා. කුජ ග්‍රහයා ලග්නයටත් යුරේනස් ග්‍රහයා දෙවැන්නටත් පිවිසෙමින් දෙවැන්න තුළම බුද්ධ ගුරු සටනක යෙදෙනවා. සෙස ග්‍රහ බලයද සමගින් මේෂ ලග්න ඔබට ඉදිරි කාලය මෙසේයි. මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවති උදාසීන ගතිය දුර වී උද්‍යෝගීමත් බවක් පිපිදීමක් ඇති කරනවා. රුචක යෝගයද සහිතයි. දීර්ඝ ගමන් බිමන්, විදෙස් ගමන් යෙදෙන අතර බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි සතියක් වනවා. අනුන් වෙනුවෙන් ඉදිරිපත් වන ඔබ සමාජයේ කැපී පෙනෙන තත්වයකට පත්වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුත් සම්බන්ධතා ගොඩනගා ගන්නා විවාහ කටයුතු වෙනුවෙන් උනන්දු වන කාලයක් බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මේ වන විට ධනස්ථාන ගතව රවි බුද ගුරු සිකුරු ග්‍රහ සංයෝගයක් තිබෙනවා. කොයි පැත්තෙන් උනන්දුව ධනය උපයා ගත හැකි වනවා. රැකේ රක්ෂා ව්‍යාපාර උසස් තත්වයකට පත්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දැනුම වැඩිදියුණු කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල සලසා ගත හැකි කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගී මත් යහපත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා.
ඒවට පිළිවෙත් ලෙස කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සලසා ගන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක එක සහ අංක දෙකද, ජයවර්ණ ලෙස රතු පැහැය සහ රිදී පැහැයද, ශුභ දින ලෙස අඟහරුවාදා දිනය සහ සිකුරාදා දිනයද යොදා ගන්න. විෂම ලග්නය. විෂම ලග්නයෙන් උපන් ඔබට නව ආදායම් මාර්ග විවර වන බවක් පෙන්නුම් කරනවා. විෂම රාශි ඔබගේ දොළොස් වැන්නට කුජ පැමිණෙනවා. රවි බුධ ගුරු සිකුරු ලග්නයේ වෙමින් සියලු ග්‍රහචාර සමගින් ඔබට මෙසේයි. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මිශ්‍ර ඵල සහිත බවක් පෙන්නුම් කරනවා. හොඳ මෙන්ම නරකද ලැබෙන වේලාවක් වෙනවා. විශේෂයෙන් බුද්ධිමත්ව වැඩ කරන්නට ඕන වේලාවක් නිසා අනවශ්‍ය අයගේ වැඩවලට මැදිහත් වීමෙන් වළකින්න. නීතිමය ගැටලු මතු කරනවා. අනාථ වූ අයට, විපතට පත් වූ අයට පිහිටවන්න. උදව් කරන්නට ඉඩ සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නගත ග්‍රහ බලය අනුව බුද්ධිමත්ව කටයුතු කළහොත් බොහෝ ජයග්‍රහණ සලසා ගන්නට හැකි වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තව සම්බන්ධතා මතු කරන අතරම යහපත් විවාහ යෝජනා අවිවාහකයට පැමිණෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආදායම් මාර්ගවලට බාධා නැති බවක් පෙන්නුම් කරනවා. නව ආදායම් මාර්ග සලසා ගන්නට හැකිවනවා. වෘත්තිමය දක්ෂතා මතු කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන අංශයේ දක්ෂතා මතුවන බොහෝ උසස් ඉගෙනීමකට ශක්තිය ගෙන දෙන වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීරයේ දාහ ගති, පිත් රෝග, කකුලේ වළලු කර ආශ්‍රිත අසනීප මතුවන බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළිවෙත් ලෙස ඉවසීමෙන්, අනුකම්පාවෙන් අනුන් වෙනුවෙන් වැඩ කරන්න. එහි පිහිට ඔබට ලැබේවි. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක දෙක සහ අංක හතරද, ජයවර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද, ශුභ දින ලෙස සිකුරාදා දිනය සහ ඉරිදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ධනලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. කුජ දොළොස් වැන්නට පැමිණ බලවත් වන විට රවි බුධ සිකුරු ගුරු හා යුරේනස් දොළොස් වැන්නට පිවිස සිටිනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හොඳ නරක වටහාගෙන අවබෝධයෙන් වැඩ කරන්නට අවශ්‍ය වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. හිත මිතුරන් දුරස් විය හැකි. භූමිය ආශ්‍රිත කටයුතු මෙන්ම පතල් කර්මාන්තයේ යෙදෙන අයට වාසි සැලසෙනවා. සමාජයේ සතුරන් පරාජය කරන්නට දක්ෂතා මත කරනවා. මොන දේ කළත් තමාට වාසි සහගත තත්ත්වයක් උදාවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පෙම්වතුන් අතර ගැටලු මතුවවත් එක්මනින් නිරාකරණය වන අතර මංගල කටයුතු තරම ප්‍රමාද කරනා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මොන ක්‍රමයෙන් හෝ අතට මුදල් ලැබෙනා බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර වලට හොඳයි. රැකී රක්ෂා ගැටලු මත නොවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දරුවන්ට බාධක නැති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි අසනීප නිදන්ගත රෝග මත නොවන බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියෙත් ලෙස කරණීය මෙත සූත්‍රය භාවිතා කරන්න. සියල්ලෝ ඔබට ආදරය කරයි. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 9 සහ අංක 11ද, ශුභ දින ලෙස බදාදා දිනය සහ සෙනසුරාදා දිනයද, ශුභ වර්ණ ලෙස ලාකුල පැහැය සහ නිල් පැහැයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට ලොතරැයි වාසනාවක් සහිත බවක් පෙන්නුම් කරනවා. කටක ලග්න ඔබගේ දහවැන්නට කුජ පැමිණෙනවා. සෙසු ග්‍රහචාරයද සමග ඉදිරි කාලය ඔබට මෙසේයි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කටක රාශි හිමි අයට ගෙවි යන සෙනසුරුගේ අෂ්ටමේ රාෂ්ටකයක් පවතින වේලාවක කර්මස්ථානය හා අයස්ථානය බලවත් වෙමින් ශුභඵල රැසක් අත්කර දෙන්නට සමත්වන බවක් පෙන්නුම් කරනවා. ගෙදර දොර දියුණුව පමණක් නොව මෙතෙක් විඳි පීඩා වෙනුවට නොසිතූ වාසි අත්කර දෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී 11 වැන්නේ යෙදෙන රවි බුධ ගුරු සිකුරු යුරේනස් 7 වැන්නට දෘෂ්ටි ලබමින් මංගලමය කටයුත්තක් උදා කරනා බවක් පෙන්නුම් කරනවා. පෙම්වතුන්ට ජයග්‍රහණ හිමි වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකී රක්ෂා උසස් වීම, නව රැකියා ලාභ ගෙන දෙන අතර ආදායම් මාර්ග සරුවන බවක් පෙන්නුම් කරනවා. ලොතරැයි වාසනා හිමි වනවා.
ධනයෝග සහිත කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ජයග්‍රහණ හිමිවන අතර ක්‍රීඩාවෙන් හා සෑම අංශයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති කායික චිත්ත පීඩා දුර වෙමින් නිරෝගී සුවයත් වන බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළිවෙත් ලෙස ආගමික කටයුතු වල නිරත වන්න, දූපතුන්ට පිහිට වන්න, කටක ලග්නයෙන් උපන්න ඔබගේ ජය අංක ලෙස අංක 2 සහ අංක 10ද, ශුභ දින ලෙස සඳුදා දිනය සහ ඉරිදා දිනයද, ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ ලා රතු පැහැයද යොදා ගන්න. සිංහ ලග්නය, සිංහ ලග්නයෙන් උපන්න ඔබට ප්‍රීතිමත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. සිංහෙන් උපන්න අයගේ නම වැන්නේ භාග්‍යස්ථානයට කුජිකේ පැමිණීම සිදුවනවා. කර්මස්ථානයේද බලවත් මෙම කාලය ඔබට මෙසෙයි. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හතර අධිපති නම වැන්නට පැමිණීමත්, හතර වැන්නට දහ වැන්න දෘෂ්ටි වීමත් නිසා ඉඩකඩම් දේපල ලාභ ගෙන දෙන පවුලේ දියුණුව උදාවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විදෙස් ගමන් සඵල වනවා. දුර බැහැර අයගෙන් උදව් උපකාර හිමි කර දෙන බවක් පෙන්නුම් කරනවා. තදින් ආගමික භක්තිය ඇති කරනවා. වන්දනා ගමන් බිමන් වලට අවස්ථාවන් උදාවනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ආදර සම්බන්ධතාවන් ශක්තිමත් කළත් අවාහ විවාහ කටයුතු තවදුරටත් ප්‍රමාද වීම පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්තීය දක්ෂතාවයන් මතු කරන උසස් වීම, නව රැකියා සහිත ආදායම් ශක්තිමත් වන අවස්ථාවක් බැවින් උත්සාහවන්ත වීමෙන් කර්මාන්ත ව්‍යාපාර වැඩිදියුණු කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දූ දරුවන්ට ඉතා හොඳ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුළුසුළු අසනීප තත්ත්වයන් මතුවත් පොදුවේ තදබල රෝග පීඩා මතු නොවන බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළිවෙත් ලෙස ඊශ්වර විෂ්ණු දේවියන්ට සෙත් කව කියන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 9 සහ අංක 10ද, ශුභ දවස් ලෙස ඉරිදා දිනය සහ අඟහරුවාදා දිනයද, ශුභ වර්ණ ලෙස රතු පැහැයද යොදා ගන්න. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නයෙන් උපන් ඔබට විදෙස් ගමන් සහිත බවක් පෙන්නුම් කරනවා. අට වැන්නට කුජකේ පැමිණීමත් සමග පවතින ග්‍රහචාරය සමග ඉදිරි සතිය ඔබට මෙසෙයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කුජ බලවත්ව මේෂ රාශියකටවත් කන්‍යා රාශිය ඔබගේ අට වැන්නට පැමිණීම එතරම් උසස් ප්‍රතිඵල ගෙන නොදෙන බවක් පෙන්නුම් කරනවා. නම වැන්න ශක්තිමත් වේලාවක් බැවින් සුභ අසුභ මිශ්‍රව සැලසෙන කාලයක් වනවා. බාධකාවත් ඒවා විඳ දරාගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අවාහ විවාහ කටයුතු ප්‍රමාද කරන බවක් පෙන්නුම් කරනවා. පෙම්වතුන්ට සුළුසුළු බාධක මතු කරනවා. ඉවසීමෙන් සහනය සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකී රක්ෂා වලට බාධක නැති බවක් පෙන්නුම් කරනවා. නව රැකියා ලාභ උසස් වීම සහිතයි. ආදායම් තත්ත්වය සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා වාණිජ විද්‍යා අංශවල දරුවන්ට හොඳ වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශල්‍ය කර්ම වලට ඉඩකඩ පෙන්වන බවක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න, ඒවාට පිළිවෙත් ලෙස ඖෂධ පූජාවන් කරන්න, රෝගීන්ට උදව් කරන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 9 සහ අංක 2ද, ශුභ දවස් ලෙස පතාදා දිනය සහ සිකුරාදා දිනයද, ශුභ වර්ණ ලෙස කොළ පැහැය සහ රිදි පැහැයද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබගේ ආදායම් ඉහළට යන බවක් පෙන්නුම් කරනවා. තුලා රාශියෙන් උපන් අයට කුජ හත්වැන්නට පැමිණ මේ මොහොතේ සුභ ඵල දෙන ලග්නවලින් එකක් බවට පත්වමින් රුචක යෝගය උදා වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවක් පෙන්නුම් කරනවා. සතුරු කරදර දුරු කරමින් අලුත් වැඩ කටයුතු වලට යෙදෙන්නට ශක්තිය ලැබෙනවා. වෙනදාට වඩා පිබිදුණු ගතියක් මතු වෙනවා. පවුලේ අය සමග සතුටින් ගත කරන්නට අවස්ථාව උදාවනවා. අලුත් අමුත්තන් හඳුනා ගන්නට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල කටයුතු ඉක්මන් වන බවක් පෙන්නුම් කරනවා. කාමක සිතුවිලි ආදරය හැඟීම් වැඩි කරනවා.
රහස් සම්බන්ධතා ඇති කරනවා. විවාහකය ප්‍රවේශමෙන් සරණමෙන් ක්‍රියා කළ යුතු වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්ති අංශවලට බාධක නැති බවක් පෙන්නුම් කරනවා. අලුතයක් ආරම්භ කරන්නට හැකියාව පෙන්වනවා. ආදායම් හොඳයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කාර්මික තාක්ෂණික අංශවලට හොඳ වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුත්‍රා දෝෂ, ස්නායු ආබාධ වැනි අසනීප මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. බරපතල නොවනවා. ඒවට පිළිවෙත් ලෙස අරලිය, සමන් මල් වලින් විශේෂ බෝධි පූජාවක් කරන්න. ඉදිරි කාලයටම සුබ වන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 2 සහ අංක 7ද ශුභ දවස් ලෙස සිකුරාදා දිනේ සහ උපතදා දිනේද ශුභ වර්ණ ලෙස රස පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. වෘචික ලග්නය. වෘචික ලග්නෙන් උපන් ඔබට මේෂපල සහිත බවක් පෙන්නුම් කරනවා. කුජ 6 වැන්නට පිවිසෙන අතර රාවි, බුධ, ගුරු, සිකුරු, යුරේනස් ග්‍රහයන් 7 වැන්නද වෙමින් පවතින ග්‍රහචාරය ඔබට මෙසේයි. වෘචික ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මිශ්‍ර ඵල සහිත වන බවක් පෙන්නුම් කරනවා. සතුරු පීඩා අවම වෙනවා. ගෙදර දොර සතුට ප්‍රීතිය වර්ධනය කරන බවක් පෙන්නුම් කරනවා. අසල්වැසි නැහිත මිතුරන් හා සමගිය ඇති කරන අතර නව නිවාස අලුත් වැඩියාවන්ට යොමු වන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. බුද්ධිය මෙහෙවා කරන හැම දෙයකින්ම වාසි සැලසෙන වේලාවක් බව පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ වන වයසේ අයට මංගල යෝග උදා කරන අතර පෙම්වතුන් ඉක්මන් තීරණ වලට නොයා යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 2-10 අධිපති ග්‍රහයන් 7 වැන්නේ ඉන්න වේලාවක් දැනුමෙන් වැඩක් ගත හැකි බවක් පෙන්නුම් කරනවා. පොත්පත් මුද්‍රණ අංශවලින් හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත වලට ශුභයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දක්ෂතාවයන් මතු කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. කාර්මික තාක්ෂණික අංශවලට ශුභයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණ රෝග, බෝවන රෝග වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. දරුඵල අපේක්ෂිත මව්වරු ප්‍රවේශම් විය යුතුයි. ඒවට පිළිවෙත් ලෙස පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබන්න. වෘචික ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 2 සහ අංක 7ද ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනේ සහ බ්‍රහස්පතින්දා දිනේද ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබට කරු සැලකිලි ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කුජ 5 වැන්නට පිවිසෙමින් රවි, බුධ, ගුරු, සිකුරු 6 වැන්නේ වෙමින් පවතින ග්‍රහචාරය සමග ඉදිරි සතිය ඔබට මෙසේයි. ධනු ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර ඉඩකඩම් දේපල අලුත් වැඩියාවන්ට යොමු වන කාලයක් බව පෙන්නුම් කරනවා. සමහර විට තමන්ගේ නෑයන් හා දුරස් කරන බවක්ද පෙන්වනවා. නිතර රාගී සිතුවිලි පහළ වෙනවා. දරුඵල අපේක්ෂා කර අයටද දරු සම්පත් හිමිවනවා. ධනු ලග්නෙන් උපන් ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී හැඟීම් සිතුවිලි වලට වහල් නොවී කටයුතු කිරීමෙන් පෙම්වතුන්ට සුභ ගමනක් යා හැකි බවක් පෙන්නුම් කරනවා. මංගල යෝජනා සාර්ථක වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘෂි, කාර්මික, සත්ව, ගොවි අංශවලින් සාර්ථක ප්‍රතිඵල සැලසෙන බවක් පෙන්නුම් කරනවා. වෘත්ති අංශවලට වෙනසක් නොවනවා. අයවැය සම තත්ත්වයක පවතිනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරඟ විභාගවලින් ක්‍රීඩා අංශවලින් ජයහිමි වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුද්‍රා අමාරු, උදරගත රෝග ඇතිවිය හැකි බැවින් ආහාරවලින් ප්‍රවේශම් වන්න. ඒවට පිළිවෙත් ලෙස දුප්පත් අසරණ දරුවන්ට හැකි පමණින් පිහිටවන්න. ධනු ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 5 සහ අංක 9ද ශුභ දවස් ලෙස බ්‍රහස්පතින්දා දිනේ සහ ඉරිදා දිනේද ශුභ වර්ණ ලෙස රන්වන් පැහැයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නෙන් උපන් ඔබට මංගල යෝජනා සහිත බවක් පෙන්නුම් කරනවා. 4 වැන්නට කුජ පෙබිසෙමින් 5 වැන්නද ශක්තිමත් වෙමින් රුචක යෝගය සහිත මකර රාශියේ ඔබගේ ඉදිරි කාලය මෙසේයි. මකර ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී භූමි ආශ්‍රිත සම්පත් ලැබෙන අතර ඉඩකඩම් දේපල උරුමයන් හිමිවන වේලාවක් බැවින් ඒවා සංරක්ෂණය කරන්නට යොමු වීම ඉතා වැදගත් වන බවක් පෙන්නුම් කරනවා. නෑදෑයන් දන්වනවා.
දරුඵල අපේක්ෂා කළ අයගේ පැතුම් මිටවනවා. පින්වත් දරුඵල ලැබෙනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පින්වතුන්ට හොඳ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පින් පැතුම් මිටවනවා. සාර්ථක මංගල යෝජනාව පවනවා. යුගදිවි ගෙවන අයට සතුටින් කල් ගෙවන්නට හැකියාව ලැබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අයවැය සම තත්ත්වයක පවතින බවක් පෙන්නුම් කරනවා. නව කර්මාන්ත වලට හොඳ කාලයක් වනවා. අලුත් දෙයක් පටන් ගන්නට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්න දූ දරුවන්ට ඉතාම හොඳින් අධ්‍යාපන කටයුතු සඵල කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිරෝගීමත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ඒ වාට පිළිවෙත් ලෙස සෙනසුරාදා දිනයක කපුටන්ට ආහාර දෙන්න, සෙනසුරු පූජාවක් කරන්න, සියලු බාධක ඉවත් වෙනවා. මකර ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 4 සහ අංක 5ද ශුභ දවස් ලෙස සෙනසුරාදා දිනය සහ බදාදා දිනයද ශුභ වර්ණ ලෙස ලානිල් පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ සියලු සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. කුම්භයෙන් උපන් ඔබගේ සෙනසුරු ග්‍රහයා ලග්න භාවයේ ඉන්න අතර කුජ තුන්වැන්න වූ වික්‍රම ස්ථානයට පැමිණ තිබෙනවා. රවි බුධ ගුරු සිකර හතර වැන්නේ සිටිනවා. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වික්‍රමය අතින් බලවත් වේලාවක් වන බවක් පෙන්නුම් කරනවා. සහෝදර පාර්ශවෙන් ඇප උපකාර හිමිවනවා. ගෙදර පරිසරය යහපත් කරනවා. නිවාස අලුත් වැඩියා මිලදී ගැනීම් වැනි අංශවලට යොමු වීමෙන් සාර්ථක පළාත් වන බවක් පෙන්නුම් කරනවා. අත පස වූ සියල්ල සාර්ථක අන්දමින් ඉටු කර ගන්නට ශක්තිය උදාවන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මංගල යෝග උදාවන අතර ඉක්මන් විවාහයන්ද සහිත වන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා ස්ථානවල පරිසරය යහපත් කරන බව පෙන්නුම් කරනවා. නව ආදායම් මාර්ගවලට වාසනාව තිබෙනවා. ආදායම් තත්ත්වය යහපත් කර ගන්නට හැකිවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙන ගන්නා දූ දරුවන්ගේ අරමුණට වන බව පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන වරම් හිමිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති බවක් පෙන්නුම් කරනවා. ඒ වාට පිළිවෙත් ලෙස පරෝපකාර සේවය මගින් ලබන සතුට ඔබේ දිවි ගමනට ශක්තිය ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 10 සහ අංක 4ද ශුභ දවස් ලෙස සෙනසුරාදා දිනය සහ අඟහරුපාදා දිනයද ශුභ වර්ණ ලෙස අහස් නිල් පැහැය සහ රතු පැහැයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නෙන් උපන් ඔබට සුභ බල වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. කුජ ග්‍රහයා දෙවැන්නට පිවිසෙනවා. රවි බුධ ගුරු සිකර යුරේනස් තුන්වැන්නේ පවතින ග්‍රහ බලය සමග ඉදිරි සතිය ඔබට මෙසේයි. මීන ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කතාවේ දක්ෂතාවයෙන් බොහෝ වැඩ කටයුතු ඉටු කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබේ හඬට බොහෝ දෙනා කන්දෙන වේලාවක් වන බවක් පෙනෙනවා. සේවක සේවිකාවන්ද ඔබට බොහෝ ලෙන්ගතුව වැඩ කරන වේලාවක් බවක් පෙන්නුම් කරනවා. අනපනත් නියෝග ඔබේ යහපතටම හැරෙනවා. පවුලේ අය මෙන්ම නෑදෑහිත මිතුරන් බොහෝ ලෙන්ගතුව කටයුතු කරනවා. විදෙස් ගමන් ප්‍රාර්ථනා ඉටුවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අවාහ විවාහ කටයුතු නම් තීරණයකින් තොරව පවතිනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෘත්තීය අංශවල ප්‍රගතියක් අත්වන බව පෙන්නුම් කරනවා. නව රැකියා සඳහා කැඳවීම් සම්මුඛ පරීක්ෂණ පෙන්වනවා. කෙසේ හෝ ආදායම් උපයා ගන්නට දක්ෂ වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් වලට බාධා කඩවන බවක් පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා දරුවන් ජයෝ මුනින් දස්ස ගාථාව නිතර සිහි කරන්න. ඉන් ජය ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රෝග පීඩා නැති බවක් පෙන්නුම් කරනවා. යහපත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ඒ වාට පිළිවෙත් ලෙස රාහුට කේතුට නියමිත පූජාවන් කරන්න. මීන ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 2 සහ අංක 3ද ශුභ දවස් ලෙස බ්‍රහස්පතින්දා දිනය සහ අඟහරුවාදා දිනයද ශුභ වර්ණ ලෙස රන්වන් පැහැයද යොදා ගන්න.